ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ හිරු සතියන්ත රාත්‍රී 7 ප්‍රධාන පුවත් විකාශයේ සමගින්. අදත් පැත්ත ගියත් ඇත්ත කියන්න සූදානමින් මම ප්‍රමිත මහනාම. මම පුබුදු රත්නායක. සුපුරුදු පරිදි අපි මුලින්ම දකිමු ප්‍රධාන පුවත් සිරස්තල. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ සිංගප්පූරුවේදී අපවත් වෙති. දේහය අද රාත්‍රියේ දිවයිනට. සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ලබන 12වෙනිදා. එදිනට ශෝක දිනයකුත් ප්‍රකාශයට පත් කෙරේ. වීසා ඉදිරිපත් කරන ලෙස කළ ඉල්ලීම් පැහැර හැරීම නිසා කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි. හම්බන්තොට වරායේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවක් ගැන ඇමති අර්ජුනගෙන් හෙළිදරව්වක්. ඩොලර් මිලියන 19.2ක පාඩුවක් මාගම්පුර වරායට සිද්ධ වෙලා තියෙනවා. කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී අපවත් වුණා. දේහය පිළිබඳව අදාහන පූජෝත්සවය ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ඊට සමගාමීව ලබන බ්‍රහස්පතින්දා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. අදාහන පූජෝත්සවය පූර්ණ රාජ අනුග්‍රහය සහිතව සිදු කිරීමට නියමිතයි. පසුගිය සමයේ ගිලන්ව සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් වරින් වර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණා. කෙසේ වෙතත් පසුගියදා දැඩි ලෙස ගිලන් වූ උන්වහන්සේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත ඇතුළත් කෙරුණේ වැඩිදුර ප්‍රතිකාර සඳහායි. ඒ අනුව දින තුනක් මුළුල්ලේ සෝභිත හිමියන්ට එම රෝහලේදී අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන් අතර ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුද එම රෝහලේ රැඳී සිටිමින් උන්වහන්සේගේ තත්ත්වය පිළිබඳ සොයා බැලුවා. කෙසේ වෙතත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අදාළුයම අපවත් වී වදාලා. අපවත් වන විට 73 වන වියේ පසු වූ මාදුළුවාවේ සෝභිත හිමියන් සිංගප්පූරුවට වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ගියේ මෙරටදී සිදු කළ හෘද සැත්කමකින් අනතුරුවයි. සෝභිත හිමියන්ගේ දේහය අද දහවල් සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති නිල නිවස වෙත වැඩම කරනු ලැබුවා. පුරා පැයක පමණ කාලයක් තානාපති නිල නිවසේ තැන්පත් කර තිබූ දේහයට සිංගප්පූරුවට වැඩම කර සිටින මහා සංඝරත්නය ඇතුළු පිරිස් විසින් අවසන් ගෞරව දක්වනු ලැබුවා. මේ අතර පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය සංවිධානය කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී පැවැත්ුණා. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාරණා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය යන මහතුරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියා. සෝභිත හාමුදුරුවෝ කියන්නේ මේ රටේ මේ යුගයේ පහළ වෙන්නේ ඉන්නාම ශ්‍රේෂ්ඨම යතිවරයන් වහන්සේ. කිසිදු පෞද්ගලික අපේක්ෂාවකින් තොරව සියලු කාර්යවල එකසේ උන්වහන්සේට අවසන් ගෞරව ජාතියේ උපහාරය ඉහළින්ම දක්වන්නට ඕනේ අඩුවක් ඔයවත් නැතුව. එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ඔක්කොන්ට විශාල පාඩුවක් මං හිතන්නේ වචන වලින් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. දැන් රාජ්‍ය ගෞරවය සමග ආදාන උත්සවයේ පවත්වන්න ඒ කළ යුතු වැඩසටහන් අපි ඉල්ලගන්ට යනවා. සෝභිත ස්වාමීන් වහන්සේ සටන් කරපු මූලධර්ම ක්‍රියා කරන්නට අපි බැඳී ඉන්නවා කියලා මම මෙතන කියන්න කැමතියි. සෝභිත හිමියන්ගේ දේහය සිංගප්පූරුවේ සිට මෙරටට වැඩම කරවීමෙන් අනතුරුව කොළඹ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර හෙට පෙරවරුවේ විශේෂ රිය පෙරහැරකින් කෝට්ටේ ශ්‍රී නාග විහාරය දක්වා වැඩම කරවීමට නියමිතයි. නාහිමියන් වාසය කළ කෝට්ටේ ශ්‍රී නාග විහාර පරිශ්‍රය දේහය තැන්පත් කර තැබීම සඳහා අද පස්වරුවේ සිටම සූදානම් කරන අයුරු දැකගත හැකි වුණා. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය රැගෙනීමට නියමිත කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ පවතින සූදානම පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සජීවීව සම්බන්ධ කරගන්නවා එහි සිටින අප මාණ්ඩලික වාර්තාකරු මහේෂ් සේනාරත්න. ආයිබෝන් මහේෂ්. රටේත් ජාතියේත් ආගමේත් පුනර්ජීවය උදෙසා අනුපමේය මෙහෙවරක් ඉටු කළා වූ අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ශ්‍රී දේහය තවත් හෝරා කිහිපයකින් සිංගප්පූරුවේ සිට මෙරටට වැඩම කරවීමට නියමිත වනවා. 73 වසරක් ආයු වළඳා 60 වසරක් සම්බුද්ධ ශාසනයේ දේශපාලනයේ නව මගකට ගෙන එන්නට කටයුතු කළා වූ උන්වහන්සේගේ ශ්‍රී දේහය උන්වහන්සේ වසර ගණනාවක් වැඩවාසය කළා වූ කෝට්ටේ ශ්‍රී නාග විහාර පින්බිම මෙවන විට සූදානම් කරමින් පවතිනවා. ඒ වෙනුවෙන්
මේ මොහොත වන විටත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සංගරත්නය පෙරටු කරගනිමින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන ආකාරයයි ඔබට මේ දැකගැනීමට හැකියාවක් ලැබෙන්නේ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතු දෙසා කටයුතු කළ සෝභිත හිමියන්ගේ රුව ජීවමානව මේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ නොතිබුණත් උන්වහන්සේ අතීතයේ කළ කී දෑ උන්වහන්සේගේ සිල් සුවඳ උන්වහන්සේගේ මනා හඩ පෞරුෂය මේ පින්බිම තුළ තවමත් දෝංකාර දෙනවා නොඅනුමානයි. ඉතින් උන්වහන්සේගේ ආදාහන පූජෝත්සව වෙනුවෙන් පැවැත්වෙන මේ සාකච්ඡාවේ නවතම තොරතුරු හා රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් සම්බන්ධ වන්නට බලාපොරොත්තු වෙන් දැනට සමු ගන්නවා මම මහේෂ් සේනාරත්න කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ සිට. ස්තුතියි මහේෂ් ඒ තොරතුරු ගෙනීම සම්බන්ධයෙන්. අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පිළිබඳව හිරු ටීවී තබන සටහනක් මේ. හෝමාගම පාදුකේ පිහිටි මාදුළුවාව ගම්මානයේ පදිංචි පීඩී පීරිස් අප්පුහාමිට හා කුරුවිට ආරච්චිගේ කරලිනාහාමිට දාව 1942 වසරේ උපත ලැබූ පීඩී පද්මසේකර දරුවා පැවිදි වියට ඇතුළත් වන්නේ සියදිවියේ 11 වසරගේ වියදී. ඒ මාදුළුවාවේ සෝභිත නමින් 1962 වසරේදී උපසම්පදාව ලබන උන්වහන්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වුණා. විශ්වවිද්‍යාල දිවියේ සිටම පෙරලිකාර චරිතයක් වූ මාදුළුවාවේ සෝභිත හිමියන් එවක මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරු උසුලමින් ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන්නට වුණා. විසිරී ගොස් තිබුණු ජාතික ව්‍යාපාරය නැවතත් පණගැන් වූ උන්වහන්සේ 1982 වසරේදී සිංහල බලමණ්ඩලයේ පිහිටුවීමට මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන් සමගින් නායකත්වය දුන්නා. ගෞරව උපාධිය පන්ති සාමාර්ථයක්ද සමගින් සිය විශ්වවිද්‍යාල දිවියේ නිමා කරන උන්වහන්සේ ඉන් අනතුරුව පිරිවෙන් කිහිපයක පරිවෙනාධිපති දුරේ දරනු ලැබුවා. විචිත්‍ර ධර්ම කතිකයෙකු වූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මෙරට ජන සමාජයේ ප්‍රකටව ඇත්තේ කිව යුත්ත ඍජුව පවසන නිර්භීත යතිවරයාණන් කෙනෙකු ලෙසයි. ගැඹුරු හඬින් අමතමින් සමාජයේ අවදි කළ උන්වහන්සේ සෑම විටම අසාධාරණයට එරෙහිව පන්ති ආගම් සමාජ භේදයකින් තොරව නැගී සිටියා. මේක සම්මත කරගන්න පේනවා මේ කරගන්න අමාරුවක් තියෙන මතවාද වැඩි මේ කරගන්න බැරි නම් පොරේ මේ සතියක් බලන්න. සතිය බලලා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසිරුවන්න. එතන සතියක් ඕනේ නැත්නම් අද පුළුවන් නම් පාර්ටි විසිරුවන්න. ඊළඟ මහා මැතිවරණේ ප්‍රධාන මාතෘකාව කරන්න අපි බලයටපත් වෙලා කරන පළවෙනි කාර්යය තමයි මැතිවරණ කරන්නේ. මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළත් උන්වහන්සේට ඇත්තේ නොමැකෙන සලකුණක්. බිඳවැටුණු ප්‍රජාතන්ත්‍රවාදී මූලික අයිතිවාසිකම් රැකගන්නට සාධාරණ සමාජයක් දැකීමේ ආශාවෙන් අරගල කළ උන්වහන්සේ ඒ හරහා පැවති රජය පෙරලා දමන්නට සිවිල් සමාජය ඒකරාශී කරනු ලැබුවා. විධායක ජනාධිපතිගමේ අහෝසි කරලා පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරේ පත් කළ යුතුයි. මේක අපේ යෝජනාවක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ වර්තමාන ජනාධිපතිතුමා අපි ඔක්කොටම වඩා විධායක ජනාධිපතිගමේ අහෝසි කිරීමට ඕනකම තුන එතුමාට. එතුමා කොළඹ ඉඳලා කතරගමට පයින් ගියා. මේක ප්‍රධාන මාතෘකාව මේක. දැන් මේක මෙහෙම ඇවිල්ලා අද වෙනකොට මේක හදාපු එක්සත් ජාතික පක්ෂයක් තියෙනවා. මේක වෙනස් කළ යුතුයි. ප්‍රසිද්ධියේ විවේචනය කරන අනුක ව්‍යවස්ථාව රටේ ක්‍රියාත්මක එහෙම නේද? අහිත කරයි. ඒ නිසා මේක වෙනස් විය යුතුයි, වෙනස් කළ යුතුයි. මෙරට දේශපාලන ගමන් මඟ නව මාවතකට යොමු කරන්නට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පෙරමුණගත් ඒ ජන බලවේගයට හැකියාව ලැබුණා. සියල්ලම මම කරන්නේ කහසීරු බලයෙන්. ගියෝ දහසක් කරන වැඩ භික්ෂුවකට කරන්නේ. ඒ භික්ෂුවට රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් මම සතුටු වෙනවා. මට මොනවා නැති වුණත් ජනතාව මා හා සමග ඉන්නවා. හාමුදුරුවෝ මට ආදරේ බව මම දන්නවා. ජනතාව මට ආදරී බව දන්නවා. මම නිවැරදි බව මම දන්නවා. මම හරි කියලා මගේ හිත මට කියනවා. ඒ නිසා ඉදිරියටත් මීටර එකකින් ඉදිරියට යන්නට මගේ එකම අපේක්ෂාව බලාපොරොත්තු වූ මතක් කරනවා. මෙරට සමස්ත ගිහි පැවිදි ප්‍රජාවට අභීත නායකත්වයේ සැපයුව අපේ කාලයේ මහා යතිවරයාණනි ඔබ වහන්සේට සියලු දුක් කෙලවර කරන සාධාරණ සමාජයක අමා මහ නිවනින් සැනසීම ලබන්නට හැකි වේවා.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් ආගමික නායකින් ජනාධිපතිවරයා සහ දේශපාලන නායකින් රැසක් සිය ශෝකය පළ කළා. ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අති උතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරන්නේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම සැලවීමෙන් අතිශයින් ශෝකයටත් කම්පාවටත් පත් වූ බවයි. උන්වහන්සේ මෙරට පොදු ජන ජීවිතයට බලපාන විවිධ ප්‍රශ්න ඉදිරියේදී බුදුදහමේ ඉගැන්වීම් වලට අනුකූලව එඩිතර නායකත්වයෙන් කටයුතු කළ බවත් එවැනි අවස්ථාවලදී අන්තර් ආගමික සංහිඳියාව තුළ සියලු ආගම් සමගද එක් වෙමින් කළ සේවය අගය කරන බවත් කාදිනල් හිමිපාණන් පෙන්වා දෙනවා. මේ අතර ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන්නේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම මුළු මහත් ජාතියෙහි සංවේගයට හේතුවක් බවයි. උන්වහන්සේ ශ්‍රී ලංකාවේ සමාජ ශාසනික උන්නතිය හා ආගමික සහජීවනයේ පිළිබඳව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග රට තුළ තහවුරු කිරීම සඳහා අප්‍රතිහත ධෛර්යයකින් යුක්තව පෙනී සිටි යතිවරයාණන් වහන්සේ නමක් බව ජනාධිපතිවරයා සිය ශෝක පණිවුඩයෙන් පෙන්වා දෙනවා. එමෙන්ම උන්වහන්සේ පැතු සමාජ සාධාරණත්වයෙන් යුත් සංවර්ධිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම පරම වගකීමක් ලෙස තමන් විශ්වාස කරන බවද අදාළ නිවේදනයේ සඳහන්. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාද සිය ශෝකය පළ කරනවා. ඔහු සඳහන් කළේ සෝභිත හිමියන් මෙරට සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති ආගමික සමාජීය නායකයෙකු ලෙස දැඩි අධිෂ්ඨානයකින් යුක්තව මෙරට ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී සිටි හිමි නමක් බවයි. උන්වහන්සේගේ අපවත් වීම මෙරට ජනතාවට දැරිය නොහැකි පාඩුවක් බව සඳහන් කරන විපක්ෂ නායකවරයා මේ මොහොතේ සියලු ජනතාව සමග ශෝකය පළ කිරීමට තමන්ද එක්වන බව ප්‍රකාශ කරනවා. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මෑත කාලීනව මෙරට සමාජය තුළ වැඩි අවධානයක් දිනාගත්තේ දේශපාලනික මෙන්ම සමාජීය වෙනසක් මිහිකරලීම උදෙසා සිදු කළ කැපකිරීම හේතුවෙන්. උන්වහන්සේ සමගම කාර්යයට උරදුන් සමාජ බලවේගවලට අනුව මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සමාජ අපේක්ෂාවන් සියල්ල එලෙසින්ම ඉටු වී නැහැ. උන්වහන්සේට සිදු කරන සැබෑ ගෞරවය විය යුත්තේ එම අපේක්ෂාවන් ඉටු වූ සාධාරණ සමාජයක් මෙරට තුළ ස්ථාපනය කිරීමයි. රට පරිහානියට පත්වෙන අවස්ථාවල කළ යුතුලේ මේ දෙයයි කියා ප්‍රකාශ කරමින් නිර්භීතව කටයුතු කළ ශ්‍රේෂ්ඨ කටිකයන් වහන්සේ නමක් හැටියට නොකට යුතුයි කියලා රාජරාජ මහා මාත්‍යාදීන් ඉදිරියේ නොපැකිලිව ප්‍රකාශ කිරීමේ ශක්තිය ආන්දරුවාවි සෝභිත නායක ඉතරපාදයන් වහන්සේට තිබුණා. බෞද්ධාගමට කළා වූ සේවයට අමතරව උන්වහන්සේ මේ රටේ ජනතාවගේ පොදු යහපත සඳහා විවිධාකාරයෙන් තමන් වහන්සේගේ කැපවීම පෙන්වපු ස්වාමින් වහන්සේ නමක්. මේ රටේ අනාගතය පිළිබඳව උන්වහන්සේට මා දකින හැටියට ඉතාම පැහැදිලි යහපත් දර්ශනයක් තිබුණා. ඒ දර්ශනය ක්‍රියාත්මක කරන්නට උන්වහන්සේ නිර්භීතව එඩිතරව ඉදිරියට ආවා. උන්වහන්සේගේ මේ අභාවය බුද්ධ ශාසනයට පමණක් නෙමෙයි මුළු මහත් රටටම සිදුවෙච්ච විශාල පාඩුවක් හැටියටයි අපි දකින්නේ. චරක භික්කවේ චාරිකම් බෞජන හිතාය බෞජන සුඛාය. මේ බුද්ධෝත්පාඨය තනුව වැඩ කරපු භික්ෂුන් වහන්සේ කෙනෙක් කිසිම දේශපාලකයෙකුට යටත් නොවි තමන්ගේ මත ඉදිරිපත් කරමින් මේ රටේ අන්තිමට මහා විශාල මහජන බලවේගයක් හැදුවා. මේ බොහෝ දේවල් අද කනපිට පැරලෙනකොට උන්වහන්සේ හිටියා නම් ඒ පිළිබඳ උන්වහන්සේගේ මතය ප්‍රකාශ කරයි. ඒ මතය ඉතා බලගත් උන්වහන්සේ ආරම්භ කරපු වැඩපිළිවෙල අපි දිගටම ඉදිරියට ගෙනියනවා. ඒක තමයි උන්වහන්සේට කරන්න පුළුවන් ලොකුම උපහාරය. නිකන් ගුණ වර්ණනා කරනවා නෙවෙයි. මාදුළුවාවේ සෝභිත නායක හාමුදුරුවෝ මේ සමාජයේ යහපත් සමාජයක් කිරීම වෙනුවෙන් අතිවිශාල කැපකිරීමක් කරා. පහුගිය කාලේ රටේ පැවතිච්ච ඒ දුර්දාන්ත යුගය අවසන් කරලා රට තුළ යහපාලනය ස්ථාපිත කරන්න උන්වහන්සේ පුරෝගාමී කටයුත්තක් කරා. මේ සියලු සත්කාර්යයන්ට උන්වහන්සේ මැදිහත් වුණේ පරාර්ථකාමී හැඟීමෙන්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා සැබෑ යහපාලනයක් ගොඩනැගීම තමයි උන්වහන්සේට අද අපිට කරන්න පුළුවන් ලොකුම උපහාරය වෙන්නේ. ප්‍රගතිශීලී සමාජ ව්‍යාපාර ගණනාවකට දායකත්වයේ සපයා දුන්, ඒවට නායකත්වයේ දුන් පරමාදර්ශී භික්ෂුන් වහන්සේ නමක් සෝභිත නාහිමියන්. උන්වහන්සේගේ මුළු ජීවිත කාලයම කැපකලේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන්. රටේ සාමාන්‍ය ජනතාවට නායකත්වය දුන්න නායක ස්වාමින් වහන්සේ අපේක්ෂා කර දේවල් ගොඩක් තිබුණා. කිසිදු දේශපාලන පක්ෂයකට හෝ නායකයෙකුට ගැති නොවී ඒ දීපු නායකත්වය තුළ යම්කිසි අභිමානයක් වගේම ප්‍රබල ජනතා මතයකුත් තිබුණා. අපේ නායක හාමුදුරුව බලාපොරොත්තු වෙනවා ඒ අපේක්ෂාවන් ඉෂ්ට වෙයි කියලා. උන්වහන්සේ දැක්කා ඇයි මේ සමාජයේ පසුගාමි වෙලා තියෙන්නේ. ඒකට උත්තරයක් විදිහට උන්වහන්සේ කිව්වා
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියලා. ඒ වගේම උන්වහන්සේ කිව්වා මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා. ඒ වගේම උන්වහන්සේ කිව්වා නීතිය ආධිපත්‍ය තහවුරු කළ යුතුයි කියලා. වර්තමාන ජනාධිපතිවරයා පත් වෙන්නේ වර්තමාන අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව පත් වෙන්නේ උන්වහන්සේ ගෙනියපු අදහස සමාජය තුල ඒ බීජේ වපුරපු නිසා. ඒක නිසා විධායකයට ඒ වගේම අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට තියෙනවා වගකීමක් උන්වහන්සේ පැතු සමාජ අපේක්ෂාවන් දේශපාලන වෙනස්කම් ඉත අයික්මණින් මේ රට තුල ඇති කරන්න. බොහෝ අවස්ථාවල ජනකොටස් අතර වෛරය වැපිරවීම සඳහා මේ භික්ෂූන් වහන්සේලාගේ දේශපාලනය බොහෝ විට හේතු වෙලා තිබෙනවා. ඒ ප්‍රතිරූපය මුළුමනින්ම වෙනස් කර දැමීමට පුරෝගාමී කාර්යයක් ඉෂ්ට කිරීමට මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේට හැකි වුණා. මං හිතන්නේ ඒ අර්ථයෙන් ගත්තහම උන්වහන්සේ ලංකාවේ මෑත ඉතිහාසය තුළ බෞද්ධ ප්‍රතිපදාව කුමක්ද කියන එක පිළිබඳව ජීවමානව පෙන්වා දුන් පරමාදර්ශී භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට නම් කරන්න පුළුවන්. අපි ඉතාමත්ම නරක කාල පරිච්ඡේදයකට මුහුණ දීලා තිබිච්ච අවස්ථාවක මේ රටේ මහානායක හිමිවරු පවා මුනිවත රකින්න අවස්ථාවක රටේ ජනතාව වෙනුවෙන් අභීතව ඉදිරිපත් වෙච්ච ස්වාමින් වහන්සේ කෙනෙක් හිටියනම් ඒ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ. මේක නූතන ලංකාවේ ඉතිහාසය තුළ භික්ෂුන් වහන්සේ නමක් කරපු විශාලම කැපවීමක් සහ දායකත්වයක් කියලයි මම විශ්වාස කරන්නේ. දවසේ පුවත විරාමෙන් අනතුරුව යලිත් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සති අන්ත පුවත්පතකට කර ඇති ප්‍රකාශය පිළිබඳව සමාජය තුළ මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ජීවිපේක තදි මෙයාව අත්අඩංගුවට ගන්න ඕනකම තිබුණානි. අනුර කුමාරලට පෙරටුගාමීන් ලොකු තර්ජනයක් වුණානි. අනුර කුමාරට අවශ්‍ය වුණා ගුණරත්නම් අත්අඩංගුවට අරගෙන පිටුවහල් කරන්න. ඒ සම්බන්ධයෙන් එයා මට කීප වතාවක්ම කතා කළා. අපි දැනගෙන හිටියෙත් නැහැ පින් හැදවුරුවාද. මට මතකයි අපිට හම්බුණු පින්තූර සමහර වෙලාවට එයාට යවුවා මේවා හරිද කියලා බලන්න. අපි දැනගන්න කැමති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් කුමාර ගුණරත්නම් පැහැරගත්ත වෙලාවේදී ඇයි ඔක කිව්වේ නැද්ද? එහෙම කිව්වේ නැහැ. කුමාර ගුණරත්නම් මහත්තයාගේ ප්‍රශ්නේ තිබෙන්නේ ආණ්ඩුවත් එක්ක අධිකරණ තුල පොලිසිය තුල. ඒ නිසා අපි කියන්නේ දේශපාලන පරිගණකම් කරන්න නැතුව නීත්‍ය අනුකූලව කරන්න පුළුවන් කටයුතු කරන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අපි අහන්න කැමති ලලිත් කූගන් පැහැරගන්නත් ෆොටෝ දුන්නේ අපිද කියලා. මීට කලින් සුදු වෑන් වලින් පැහැරගත්තාට දුන්නේ අපිද කියලා දැනගන්න කැමති. දැන් කුමාර ගුණරත්නම් මහත්තයා එක සැරයක් පැහැරගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම. ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාම ඒ මහින්ද රාජපක්ෂම ඡන්දිල්ලනම කුමාර පත්තම් මහත්තයා ලංකාවට ආවේ දුමින්දනාගම ජනාධිපති වෙයි කියලා හිතාගෙනද දන්නේ. අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. අපිට කිසිදු ආකාරයක කුමාර ගුණරත්නම් මාතා හෝ ඒ සුළු දේශපාලන කණ්ඩායම අපිට දේශපාලන අභියෝගයක් නෙමෙයි. වාමාංශික ව්‍යාපාරවල කරන්න තියෙන ලොකුම පාවා දීම තමයි Taman එක වැඩ කරන සහෝදරෙක්ව පාලකයන්ට පාවලා දෙන්නේ. මිනිමරු කල්ලියකට ෆොටෝ පෙන්නන්නේ මරන්නනේ. පුරතල් කරන්න නෙවෙයි. ඒකට එහෙම කරලා තියෙනවා නම් ඒක ජනතා විමුක්ති පෙරමුණේ හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයක්. හැබැයි දැන් ඉන්න අය ප්‍රවේශම් වෙන්න ඒගොල්ලන්ටත් මෙවැනි ඉරණම් මත වෙන්න පුළුවන්. මේක ඇත්ත නම් මේ කියන්නේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ කියන දේවල් මත විශ්වාසය තියන්නත් බෑ. මොකද මීට කාලෙකට කලින් එයා කිව්වේ මොන ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් පසුගිය 4 වෙනිදා කෑගල්ල අඟුරුවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ආගමන විගමන පාලක ජෙනරාල් M.N. රණසිංහ මහතා ප්‍රකාශ කළේ සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටි කුමාර් ගුණරත්නම්ට වීසා ඉදිරිපත් කරන ලෙස අවස්ථා කිහිපයකදී ලිඛිතව දැනුම් දුන් බවයි. එහෙත් ඔහු ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් නොවීම නිසා තමන් පොලිසියට කළ දැනුම් දීම මත කුමාර් ගුණරත්නම් අත්අඩංගුවටගත් බව රණසිංහ මහතා ප්‍රකාශ කළා. ආගමන විගමන පාලකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි අවස්ථාවකදී සිදු කරන්නේ රටින් පිටුවහල් කිරීම නොව ඉවත් කිරීම සඳහා නියෝගයක් ලබා ගැනීම බවයි. හම්බන්තොට වරායෙන් නෞකාවලට ඉන්ධන සැපීමේදී මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවක් සිදු ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අද පස්වරුවේ හම්බන්තොට වරායේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. වරාය හා නාවුක කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හම්බන්තොට වරායට පැමිණියේ එහි ඉන්ධන ගබඩා සංකීර්ණයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහායි.
නාවික ක්ෂේත්‍රයේ අඩුම ඉල්ලුමක් ඇති මෙරින් ගෑස් ඔයිල් නම් ඉන්ධන වර්ගය පසුගිය රජයේ සමයේ මිලදීගෙන හම්බන්තොට වරායේ ඉන්ධන ගබඩා සංකීර්ණයේ ගබඩා කිරීම සහ එම ඉන්ධන අලෙවි කිරීම ඇතුළු කාර්යවලදී හම්බන්තොට වරායට ඩොලර් මිලියන 19කට වැඩි පාඩුවක් සිදු ඇති බව එම නිරීක්ෂණයෙන් අනතුරුව අමාත්‍යවරයා සඳහන් කළා. ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව කොළඹට ගෙන ආපු තෙල් තත්වය දුර්වල හින්දා ආපහු යවපු තෙල් ටික මාගම්පුර වරායට ලබාගෙන තියෙනවා. අද වෙනකොට විශාල මුදලකට අපි අරගෙන ඒ මුදලෙන් තුනෙන් එකකටවත් අපිට විකුණ ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අද ඩොලර් මිලියන 19.2ක පාඩුවක් මාගම්පුර වරායට සිද්ධ වෙලා තියෙනවා. ඊට අමතරව අපි බැංකු අයිරාව හැටියට ඉන්ට්‍රස්ට් එක අපි ගෙවන්න ඕනේ ඩොලර් ලක්ෂ 6ක්. මේ කරපු වැඩෙන් වෙන පාඩුව කවදා හරි කරගහන්න වෙන්නේ මේ රටේ මහ ජනතාවට. අයවැය රට හමුවේ තැබීමට තව ඉතිරිවැත්තේ දින 12ක් පමණයි. ඔබේ අයවැය සකස් විය යුත්තේ කෙසේද යන්න ඔබෙන්ම විමසමින් රටවටා යන හිරු අයවැයට පෙර විශේෂාංගයේ අද ගමනාන්තය වන්නේ නුවර එළියයි. කෘෂිකර්මයේ නැංවීම සඳහා ගොවීන්ගේ අදහස් රැගෙන අපි රාත්‍රියේම නුවර එළිය බලා පිටත් වුණේ ඔබේ අදහස් රටට කියන්න තවත් ප්‍රමාද නොවීමේ අරමුණින්. හිරු අයවැයට පෙර කණ්ඩායමට ගමනේ විඩාව දැනුණත් නුවරඑළියේ සුළඟ අපට ගෙන ආවේ ප්‍රබෝධයක්. නමුත් අපි පසුකර ගිය මේ තේ දළු නෙලන්නියන්ගේ මුහුණේ ඒ ප්‍රබෝධයේ සතුට දිස්ුවේ නැහැ. වණක්කම් අම්මා. කොහෙන්ද பேச முடியும? භාෂාව චතුරව හැසිරවීමේ හැකියාව අපට නොමැති නිසා පරිවර්තනෙන් අපිට සහාය වුණේ ගණේෂ්. நாங்களா ஏழு பேர் எட்டு பேர் ஒரு வீட்டில் தான் இருக்கோம். இதுவே ஏழு வல்கரில் தான் கொழம்பு காமெண்ட்டுக்கு தான் விட கிடறாங்க. ஹால் பிட்டி ஓ தேவால் ஒக்கம் மம்மியில் அடுவேன். படுமில பிரச்சனை படித்தமாக பிரச்சனை. ஹாஸ்பிட்டலில் வத்தி தமாக ஏகியோ தேமா வேத் தினமா ஏக்க எச்சர் அறிஞ்ச அப்படி பிட்டியும் தம்மே காண்டினா தான் ஊரில் தம்மே அண்டு உண்டு. எங்களுக்கு வீடு வாசை ஒழுங்கன்னா செஞ்சு கொடுக்கல. ஆத்தோரமாக தான் அந்த லயா இருக்குது. எப்போ ஸ்லிப் ஆகுதுன்னு தெரியாது. கம்கருவன்கே கெட்டலு வகையும் ஸ்ரீலங்காவே அபனயன ஆதாயமட்டு வார்ஷிகவு அமெரிக்கானு டொலர் பில்லியனேக்கட வெடி ஆதாயமாக தாயக்க கரணு தீ நிஷ்பாதகேண்ட மெவர அயவையின் அதி பலாபுருத்து புகுமாய் கிய மாச 12 தமை லங்காவே தே கர்மாந்தய மூணதுன அமாரும மாச 12 போத ருசியாவே ருபெல் 60 தெக்க சம்பூர்ணம் லங்காவே தேமில கடா வெட்டுன ඉතින් අපි නම් බලාපොරොත්තු වෙන ප්‍රධාන දේ තමයි දැන් සාම්ප්‍රදායික මාකට්ස් වලට නැතුව අලුත් මාකට්ස් හොයාගන්න එක තමයි අපිට පෙනෙන අනාගතය. ඒ සඳහා පබ්ලිසිටි කැම්පේන් එකක් යන්න ඕනේ ලංකාවේ තේ ලෝකේ නම්බර් එකේ තේ කියලා පෙන්වන්න. තේ, පොල් හා රබර් කලක් අපේ ප්‍රධාන අපනයන භෝග බවට පත්ව තිබුණා. නමුත් රබර් කර්මාන්තයෙන් ලැබෙන අපනයන ආදායම පහළ ගියාසෙම තේ වලටත් ඒ ඉරණම අත්වීමට වැඩි කලක් ගත නොවන බවයි අපනයන කරුවන්ගේ අදහස. මේ අයවැය යෝජනා ගොන්නත් බලධාරීන් හමුවේ තබමින් හෙට අලුත් දිගහැරුමකින් අපි හමුවෙමු. දැන් තවත් දේශීය පුවත් සමගින් රටවට අහිරු. ගම්පහ කෙසෙල්වතුගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති පෙරහැරක් අතරතුර මාර්ගයේ දහවනේ වූ කැබ් රථයක් නැටුම් කණ්ඩායමක සමාජිකයන් පිරිසක් යටකර පලා ගොස් තිබෙනවා. එහිදී එක් පුද්ගලයෙකු රථයේ පැටලී ඇදී ගොස් ඇති අතර මලසිරුර සොයාගෙන ඇත්තේ ඊට කිලෝමීටර 6ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයකදී බරපතල තුවාල ලැබුවන් තිදෙනෙකු ජාතික රෝහල් අතුරත් කර තිබෙනවා. පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට අයත් නිවසක ඉදිරිපස තිබූ පිහිනුම් තටාකයකට වැටීමෙන් එය අසන්නේ නිවසක පස් හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ සිද්ධිය වන අවස්ථාවේ වෛද්‍යවරයාගේ නිවසේ කිසිවෙකුත් සිට නැති බවයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 26 වැනි වාර්ෂික මහා සම්මේලනයේ ඊයේ පසුරුවේ අමාත්‍ය රවු ෆකින් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී අපි නරක යුගයක් පිටු දැක්කා කියන ඒ කතාවෙන් සෑහීමටපත් වෙන්න බෑ. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න ඕනේ. තාමේ බලාපොරොත්තු ඉටු කිරීමට අපි උත්සාහයක් කළාද කියන එක පිළිබඳව ජනතාව අතර විශාල ප්‍රහේලිකාවක් තිබෙනවා. අපි දූෂණය දීෂණය පිටු දැක්කා කියලා කියනවා. තාම දූෂිතයන් නිදල්ලේ ඉන්නවයි කියන ඒ අඩුපාඩුවක් තිබෙනවා. හිරු රාත්‍රී 7:00 අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලයේ 93 දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:30ට. ආයුබෝවන්.